එක්දාස්නමසි අසූ පහේ 45 වැනි බහුවර්ණ ප්‍රශ්නය. පළවෙනි ප්‍රකාශය හයිරිජන් සහ ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාව තාපදායක වුවද එය ස්වයං සිද්ධ නොවේ. අපි දන්නවා හයිරිජන් සහ ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාවෙන් ජලයේ සෑදෙන ප්‍රතික්‍රියාව ඉහළ තාපදායක ප්‍රතික්‍රියාවක්. ශක්ති විද්‍යාව මාස්ටර් ක්ලාස් එකේදී ගණන් හදලා ඊට අදාළ දත්ත ගැන යම්කිසි මතකයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් සම්මත තත්වයට තේදී වායුමය හයිඩ්‍රජන් මවුල එකක් වායුමය ඔක්සිජන් මවුල භාගයක් සමග ප්‍රතික්‍රියා කරලා සම්මත තත්වයට තියෙන ද්‍රව ජලයේ මවුලයක් සෑදෙනකොට මවුලේට කිලෝජූල් -285.8 එන්තැල්පි විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් මවුලයක් සහ ඔක්සිජන් මවුල භාගයක් ප්‍රතික්‍රියා කරලා ද්‍රව ජලයේ සෑදෙනකොට කිලෝජූල් 285ක විතර ශක්ති ප්‍රමාණයක් පිට වෙනවා. අපිට පැහැදිලි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාව තාපදායක වුවද කියන කොටස සත්‍යයි කියලා. එය ස්වයං සිද්ධ නොවේ. ඒ කොටසත් සත්‍යයි. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ස්වයං සිද්ධව ප්‍රතික්‍රියා කරලා, ඒ කියන්නේ ඉබේ ප්‍රතික්‍රියා කරලා ජලය හැදෙන්නේ නැහැ. ඒතර පළවෙනි ප්‍රකාශය සත්‍යයි. දෙවෙනි ප්‍රකාශය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය අධිකය. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න හයිඩ්‍රජන් අණු තුල පවතින හයිඩ්‍රජන් හයිඩ්‍රජන් සහසංයුජ බන්ධන දුර්වල වෙන්න ඕනේ. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඔක්සිජන් අණු තුල පවතින ඔක්සිජන් ඔක්සිජන් ද්විත්ව බන්ධන දුර්වල වෙන්න ඕනේ. එතකොට ඔක්සිජන් ඔක්සිජන් ද්විත්ව බන්ධනේ ශක්තිමත් බව වැඩි, හයිඩ්‍රජන් හයිඩ්‍රජන් බන්ධනේ ශක්තිමත් බව තරමක් ඉහළයි. එතකොට ප්‍රතික්‍රියක අණු, ඒ කියන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අණු තුල පවතින බන්ධන දුර්වල වෙලා සක්‍රියන අවස්ථාව සෑදීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණය වැඩි. ඒතර අපිට කියන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය ඉහළයි කියලා. එතකොට දෙවැනි ප්‍රකාශයත් සත්‍ය බව පැහැදිලි. එතකොට මේ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය ඉහළ නිසා තමයි මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ නොවෙන්නේ. ඒකට හේතුව හයිඩ්‍රජන් අණු සහ ඔක්සිජන් අණු එකිනෙක ගැටීමෙන් සාමාන්‍ය තත්වයටදී සාමාන්‍ය උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ සක්‍රියන අවස්ථාව හැදිලා ඵලය වන ජලය හැදෙන්නේ නැහැ ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය ඉහළ නිසා. එතකොට දෙවැනි ප්‍රකාශය මගින් පළවෙනි ප්‍රකාශය පැහැදිලි කරලා දෙනවා. එතකොට පළවෙනි ප්‍රකාශයත් සත්‍යයි, දෙවැනි ප්‍රකාශයත් සත්‍යයි, දෙවැනි ප්‍රකාශය මගින් පළවෙනි ප්‍රකාශය පැහැදිලි කරලා දෙනවා. එනිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1.